ඉතින් ඔන්න ගොඩාක් දෙනෙක් මගේ අහපු ප්‍රශ්නයක් ඇවිල්ලා මම නිතර ට්‍රැවල් කරනවානේ. ඉතින් මගේ ට්‍රැවල් සවුන්ඩ් එකේ මොනවද තියෙන්නේ කියලා තමයි ගොඩක් දෙනෙක් ඇහුවේ. ඉතින් මම දැන් පහුගිය ටිකේම කරා මරුවත්ින්ම බෑග් වීඩියෝ එක කරා. ඒත් එක්කම කොහොමද මම පීරියඩ් එක තියෙනකොට පීරියඩ් එක ලෑස්ති වෙන්න මොනවද මං ගාව තියෙන්නේ, මගේ පීරියඩ් කිට් එක ගැන මම කතා කරා. ඉතින් ඒ හින්දම හිතුවා මෙන්න මේ මගේ ට්‍රැවල් කිට් එක ගැනත් මම කියන්න ඕනේ කියලා. මොකද මම නිතරම ට්‍රැවල් කරන කෙනෙක් විදිහට මම හැමතිස්සෙම මගේ බෑග් එකට මගේ එසෙන්ෂියල්ස් ටික දාලාමයි තියෙන්නේ. මොකද එතකොට මම ට්‍රැවල් කරද්දි මගේ අවශ්‍ය ඇඳුම් ටිකයි සෙරප්පු ඒ වගේ දේවල් ටික විතරයි මට දාගන්න අවශ්‍ය වෙන්නේ. අර මගේ එසෙන්ෂියල්ස් ටික කොහොමවත් මම පැක් කරලා තියෙන නිසා. ඉතින් අපි එහෙනම් බලමු මේක මොනවද තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ බෑග් එක තමයි මම සාමාන්‍ය මගේ ට්‍රැවල් පැක් එක විදිහට තියෙන්නේ. මේක මම ගත්තේ මිනිසෝ එකෙන්. අපි බලමු මේක මොනවද මේක තියෙන්නේ කියලා. මේක නම් ෆුල් පැක් ට්‍රැවල් පර්ස් එක. මේකේ තියෙනවා සැනිටරි පැඩ්ස් තියෙනවා. ඒ එක්කම ට්‍රැවල් සයිස් සබන් කැටයක් තියෙනවා. මේ අන්තිමට ගිය හොටෙලකින් ගත්ත සබන් කැටයක්. ඒත් එක්කම පොඩි ටූත් පේස්ට් එකක් තියෙනවා. මගේ වෙනම ලොකු ෆුල් සයිස් ටූත් පේස්ට් එකකුත් තියෙනවා. මේ පොඩි සයිස් ටූත් පේස්ට් එක තියෙන්නේ ගොඩක් වෙලාවට දැන් අපිත් එක්ක කට්ටියක් ට්‍රැවල් කරනවා නම් එහා කාමරේ ටූත් පේස්ට් නැත්නම් අපේ ටූත් පේස්ට් එක ඉල්ලන් යනවා. ඒක මේ ට්‍රැවල් සයිස් එක ඒගොල්ලෝ තමයි දෙන්නේ. සෝ එහෙම එක්ස්ට්‍රා ටූත් පේස්ට් එකක් තියෙනවා. ඒක අමතරව සේෆ්ටි පින්ස් ටිකක් තියෙනවා. මේක අමතරව තව වෙට් වයිප්ස් තියෙනවා. පෆන් බඩ්ස් තියෙනවා. පෆන් පෑඩ්ස් තියෙනවා. මොකද හරි සීකට මේකප් දාලා හිටියොත් අපි එළියට ට්‍රැවල් කරන වෙලාවට අපි එළියට පාටි කරනවා නම් ඒ වගේ දේවල් කරනවා නම් ග්‍රෑට මේකප් අයින් කරන්න හරියට ඕන වෙනවා. මේ පෆන් පෑඩ්ස් ඉතින් පෆන් පෑඩ්ස් තියෙනවා. කියන්නේ විශේෂ කියන්නේ එහෙම මේකප් අයින් කරන්න විතරක්ම නෙමෙයි අපිට හදිස්සියෙන් දුන්නත් ඇත්තටම අවශ්‍ය වෙනවා. තව මේක අනිවාර්යෙන් ප්ලාස්ටර් එකක් තියෙනවා. ලාස්ට් එකයි ඔයගොල්ලෝ දන්නා මගේ වස්සින්මයි බෑග් වීඩියෝ එක බැලුවා නම් මගේ හැමදාම නේල් ෆයිල්ස් වෙනවා. ඉතින් මේකෙත් නේල් ෆයිල් එකක් තියෙනවා අනිවාර්යෙන්. ඒ ටික තමයි මගේ ෆස්ට් ලේයර් එකේ තියෙන්නේ. ඊළඟට මෙන්න මේ සෙකන්ඩ් ලේයර් එකේ තමයි තියෙන්නේ මගේ ටූත් බ්‍රෂ් එක. රේසර් එකක් තියෙනවා. මේක නම් මම පැත්තට පාවිච්චි වෙනවා අඩුවේ. බට් හදිසියකට කෝකටත් කියලා රේසර් එකක් තියාගෙන ඉන්නවා. ට්වීසර් එකක් තියෙනවා. මගේ ටේලරිස් එක ෆේෂල් රේස් එක තියෙනවා. මේක නැතුව ඔයවත් වෙන්නේ නැහැ කොහොමවත්. ඒ ටික තමයි මගේ සෙකන්ඩ් කම්පාර්ට්මන්ට් එකේ තියෙන්නේ. ඊට පස්සේ ගොඩක් වෙලාවට මගේ මම පාවිච්චි කරන මගේ ෂීට් ෆේස් මාස්ක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා මම මේක ගැන මගේ ලයිට් ඇන් යූටියුබ් වීඩියෝ එකේ දෙන්නලා තියෙනවා. සෝ අනිවාර්යෙන් මොනවා හරි ෂීට් ෆේස් මාස්ක් එකක් තියෙනවා. සමහරවිට අපි එක දිගට දවස් තුනක් විතර ට්‍රැවල් කරනවා නම් පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙන ස්කින් එක අනිවාර්යෙන් ෂීට් ෆේස් මාස්ක් එකක් තියෙනවා. බොඩි මිස්ට් එකක් තියෙනවා. සමහරවිට මේ ෆුල් සයිස් එකක් තියෙනවා. සමහරවිට මේක පොඩි එක ගෙනියන වෙලාවලුත් තියෙනවා. අපි පොඩි එක රිෆිල් කරන්න මට වෙලා නැති හින්දා කෙලින්ම මේ අන්තිම ට්‍රැවල් කරන වෙලාවේ ලොකු ෆුල් සයිස් එකක් තමයි ගෙනියන්නේ. ඊට අමතරව අනිවාර්යෙන් ඇලෝවෙරා ජෙල් එකක් තියෙනවා. මම තමයි මගේ ට්‍රැවල් කිට් එකේ. මොකද හදිස්සියේ ස්කින් රෑෂ් එකක් හරි මොකක් හරි වුණාත් අනිවාර්යෙන් මේක තියෙන්න ඕනේ. ඊට අමතරව බොඩි වොෂ්, ෂැම්පූ, මේ රීෆිලබල් බොටල්ස් තියෙන්නේ. රීෆිල් කරන්න පුළුවන් වෙන ඒවා දාගෙන තියෙනවා. ෆේස් වොෂ් එකක් ගන්න පුළුවන් පොඩිම ෆේස් වොෂ් එකක් ඇවිල්ලා මේක ඉදිරියට හම්බ වෙච්ච. ඊට අමතරව සන් ක්‍රීම් එකක් තියෙනවා. මේ බැස්ලින් එකේ අලුතෙන් ඒගොල්ලෝ මේව කරපු SPF 20 pack full සන් ක්‍රීම් එක. ඩියෝඩරන් එකක් තියෙනවා. මගේ කර්ල් ක්‍රීම් එක තියෙනවා මැකෝන්ඩේ හදන්න. ඒත් එක්කම මගේ ෆුල් සයිස් කන්ඩිෂනර් බොටල් එක තියෙනවා. මේකයි මේකයි නම් ෆුල් සයිස් දෙකක්මයි ගෙනියන්නේ. මම ට්‍රැවල් සයිස් කවදාකවත් ගෙනියන්නේ නැහැ. මොකද මේ දෙක මට අතීතවලට පාවිච්චි කරන්න ඕන ප්‍රොඩක්ට්ස් දෙකක් හින්දා ඒක මම හැමතිස්සෙම ගෙනියනවා. ඊට අමතරව මගේ ටෝන් එක තියෙනවා. ටෝන් එක නම් ඉවර වෙන්න කිට්ටුයි තියෙනවා. ඒක රීෆිල් කරන්න ඕනේ. සබන් කැටයක් ගෙනියනවා. සබන් කැටේ පාවිච්චි කරලා ඉවර වුණාට පස්සේ ඒක මොඩෙල් එකේ දාලා එන්න නෙවෙයි. මේ වගේ පුළුවන් ඔක්කොට ටිෂු එකක ඔතලා ගන්න නැහැ.
ඊට පස්සේ මට හෙයා සීරම් එකක් තියෙනවා. මගේ කොණ්ඩේට පාවිච්චි කරන බලනම ඇත්තටම ෆුල් සයිස් ඒවමයි ගෙනියන්නේ. ෂැම්පු එක ඇරකට ෂැම්පු ගොඩක් කරලාට අපි යන හොටෙල් වල දෙනවා. අපි කන්ඩිෂනර් එකයි කර්ල් ක්‍රීම් එකයි මම ගෙනියන්නේ. සෝ අනිවාර්යෙන් මගේ පනාව තියෙනවා මේකේ. ඊට අමතරව ටූත්පේස්ට් ෆුල් සයිස් එකක් තියෙනවා. ඊට අමතරව මම මගේ කොලජන් ජෙල් එක ගෙනියනවා. තව මගේ බඩි මොයිස්චරයිසර් එක තියෙනවා. ඉතින් මේ ටික තමයි මම අනිවාර්යෙන් මගේ ට්‍රැවල් පැක් එකේ ගොඩක් වෙලාවට මොයිස්චරයිසර් එක මේක ඇතුලේ නෙමෙයි තියෙන්නේ මම මේක වෙනමම ගෙනියන්නේ. මොකද මේක ඇතුලේ මේ ඔක්කොම දාගෙන ඉන්නේ නැහැ. මුත් ප්ලස් මේක මම ඩේලි රූටින් එකේ පාවිච්චි වෙන හින්දා කොහොමත් මගේ මැනේජින් එකේ තියෙන්නේ. සෝ මේක මම අනිවාර්යෙන් මගේ ගෙනියන බෑග් එක ඇතුලට දාගන්න. සෝ මෙන්න මේව තමයි මම අනිවාර්යෙන් ගෙනියන දේවල් විදිහට තියෙන්නේ. මොකද කොහේ ගියත් මේ ටික ඇත්තටම අවශ්‍යම වෙන ටික. ප්ලස් මගේ පීරියඩ් කිට් එක කොහොමත් යනවා. ඒතකොට ඒකේ ටැම්පොන්ස් ඔක්කොම දේවල් තියෙනවා. ඒකට අමතරව තමයි මේ ටික දාගන්නේ. මොකද මේ එතන තියෙන නයිට් ටයිම් පෑඩ්ස් ටික. ඉතින් මේ ටික තමයි මගේ බේසික් ට්‍රැවල් එසෙන්ෂියල් විදිහට මම ගෙනියන්නේ. විශේෂයෙන් මගේ කොණ්ඩේ ප්‍රොඩක්ට්ස් ටික මම ගෙනියන්නේ එතකම සන් ප්‍රොටෙක්ෂන් එකක් අනිවාර්යෙන් මම ගෙනියනවා. මොකද ඒ ටික තමයි ගොඩක් වෙලාවකට අවශ්‍ය වෙන්නේ. පර්ෆියුම් එකක් එහෙම මගේ කොහොමත් හෑන්ඩ් බෑග් එකේ තියෙනවා. ඊට අමතරව ඩියෝඩ්‍රන් එක තමයි විශේෂයෙන්ම අනිත් දේමට අවශ්‍යම අත්‍යවශ්‍යම. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි මම ඉතින් යන යන තැන ගෙනියන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලෝ ආසාවෙන් බලන්න ටීත් එක මාරු දෙයක් ඉගෙන ගන්න ඇති. ඔයගොල්ලෝ නිතරම ට්‍රැවල් කරනවා නම් මෙන්න මේ වගේ පවුච් එකක් හදා ගන්න එකෙන් ඔයගොල්ලන්ට නිතර නිතර හැමතිස්සෙම පැක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ගත්තා ගියා ඇඳුම් ටික දාගත්තා. ඒ ටික ඔයාලට අවශ්‍ය අනිත් බඩු ටික විතරයි පැක් කරන්න දෙන්නේ. මේ ඔයගොල්ලගේ එසෙන්ෂියල්ස් ගැන වගේ වෙන දෙයක් නෑ. අපි ගොඩක් වෙලාවට අමතක වෙන්නේ මේ ටිකම තමයි. ඉතින් මේක අමතක වීමක් නැතුව කිසිම ප්‍රශ්නයක් නැතුව උනට ලේසියෙන් ට්‍රැවල් කරන්න පුළුවන්. මේ වගේ ට්‍රැවල් පැක් එකක් හදාගත්තොත් එහෙනම් ඉක්මනටම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි. මේ වගේ තවත් වීඩියෝ බලන්න කැමති නම් ඉක්මනටම subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන bell notification එක click කරන්න.